සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් වැඩට එන්නේ නැත්නම් උන්ට කරන්න ක්‍රමවේදයක් තියෙනවා. නිවාඩු ගන්න පුළුවන්. එතකොට අසනීප නිවාඩු ගන්න පුළුවන්. එතකොට එහෙම අරන් නැත්නම් රජයේ ආයතන සංග්‍රහය අනුව ඔවුන් සේවය හැරගියාසේ සලකනවා. හෙට දිනේ ඉඳන් ඔවුන් නියමිත පරිදි වැඩට ආවොත් දැන් මේ ඔබතුමාලා දීපු ලිපිය වලංගු වෙන්නේ නැද්ද? නෑ මේමයි. දැන් එතකොට ඒගොල්ලන්ට පුළුවන් අද හවසේ දැන් ලිපි ලැබිලා නම් අද හවසේ ඒගොල්ලන්ට ඇවිල්ලා කතා කරන්න. එතකොට ඒක යම්කිසි ක්‍රියාමාර්ග ගන්න මට දැනුත් පරිඩයක් ආවා. පුළුවන් නම් මගෙන් ලිඛිතව දෙන්න කියලා ඔවුන්ට අපේ මේ ක්‍රියාමාර්ගය ඉදිරියට කරනවා කියලා ඉල්ලීම්. මං කියලා තියන්නේ හැම වෙලාවෙම දැන් නම් ආයේ කාලේ පැනලා තියෙන්නේ. ඒ නිසා වැඩට ඇවිල්ලා මට ඉල්ලීම් කෙරුවොත් තමයි මම සාකච්ඡාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් මම සාකච්ඡාවට යොමු වෙන්නේ නැහැ. අද දිනේද දුම්රිය දහවණිය සීමා වී තිබූ අතර දුම්රිය මගින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් ඒ පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් පළ කළා. මේගොල්ලන් අවශ්‍යතාව ඉෂ්ට කරගන්න ගියාම මහජනයා අමාරු වෙටිනවා. ජනතාව විශාල පීඩනයකට පත් වෙලා අපි මේ පොර කාගෙන බෙලි කඩාගෙන කොදු කඩාගෙන එන්නේ. ඉතින් ඒකට රජෙන් පිළිතුරකුත් නැහැ. අපිත් දුක් විඳිනවා. මේ වන්දා ඉතින් පේනවනේ අපිට වෙලා තියෙන අපහසු. 8:45 ඔෆිස් එකට ඉන්න ඕනේ. දැන් තමයි ඔෆිස් එකට යන්නේ. මේගොල්ලෝ ඉතින් හැමදාම ඕක කරනවනේ. අද විතර නෙමෙයිනේ. සුපිරියටම සුපිරියා. මේ වෙන ආතල් දෙන්නේ නැහැ නේ කවුරුත්. මේ ආතල් එක නිකන් ඔටෝ හම්බ වෙන ආතල් එකක්. ඒකින් ද සුපිරි. මිනිස්සු තණ්හාවෙන් කුපිත වෙලා කොච්චර දුන්නත් මදි. ඉතින් මිනිස්සුගේ පැත්තෙන් ජමක් කරෙන්න ඕනේ කියලා මට හිතෙනවා. හොඳට කරනවා යාළ වර්ජනේ. ඇත්තටම සතුටුයි මේ තව ටිකක් හොඳට කරන්න කියලා තමයි කියන්නේ. වර්ධනය ගැන මේ අපිට වෙන කනගාටුයි. ඇත්තට මිනිස්සු ප්‍රකාශන වාහනක ඉතින් හැමෝටම මේක තේරෙන්නේ නැහැ නේද ජනතාවට. බලදායක කාටවත් තේරෙන්නේ නැහැ මේක. ලොකු පවක් කරගන්නේ මේක. මේ විදිහට මිනිස්සුන්ට වැද්දේ එක ලොකු පාපයක්. ඔක්කොම ලක්ෂයට වැඩි කට්ටිය තමයි මේ ස්ට්‍රයික් කරන්නේ. දැන් බලන්න සුළු සේවකේ කීයද ගන්න රුපියල් 25,000 30,000 වැඩක් නැහැ මේ ගැන කතා කරලා. වර්ධනේ ඉවර නැහැ තමයි හොඳමනේ රටේ යටි මිනිස්සු වෙන සලකන්නේ නැහැ නේ. ඒගොල්ලන් වැඩ නැහැ බලාපොරොත්තු වෙන්නේ. යාපි දුක් විඳිනවා. හැමදාම මෙහෙම තියනවා නම් හොඳයි. ඉන්න ඉදන රටක්. එහෙමද? ඉතින් අපිනේ කන්නේ ඉතින් පරිප්පුව. දෙන්න හොඳ නැහැ මේ මිනිසුන්ට එක සතියක්වත්. හරිම සනීපයි 3-4 දිනක් කරේතියන් එන්නේ මේ ටිකේ. ඉතින් ජිම් එකට යන්න ඕනේ මේ දවස් ටිකේ. අපි සාර්ථකයි. ඒගොල්ලෝ පරාදයි.